හිතා මිට්ටුනි. අද දවසේ ජොන්ස්ටන් අතුරුදහන් වෙලා තියෙනවා කියලා රහස් පොලිසිය අධිකරණයට වාර්තා කරා. පහුගිය දවස් තුන පුරාම රහස් පොලිසිය ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්න රට පුරාම මෙහෙයුම් දියත් කරා. හැබැයි ජොන්ස්ටන් ජීවත් වුණයි කියලා දන්න කිසිම තැනක මේ වෙනකොට ජොන්ස්ටන් නැති බව තමයි අධිකරණයට වාර්තා කරලා තියෙන්නේ. මිත්‍රවරුනි, ජොන්ස්ටන් මේ වෙන විට සමිතා සමග සැඟවිලා ඉන්නවද කියලා සැකයක් මතුවලා තියෙනවා. පහුගිය දින තුන තුළ සමිතා කිහිප වතාවක් පොලිසිය පරීක්ෂාවට ලක් කරලා තියෙනවා. මොකද සමිතා සමග දිගින් දිගටම ජොන්ස්ටන් ගනුදෙනු කිරීම නිසා ඇය ඔහුට සැඟවී සිටීමට ආධාර කරලා තියෙනවා කියන එක තමයි මේ වෙනකොට රහස් පොලිසිය සැක කරන්නේ. මීට අමතරව ජොන්ස්ටන් ෆිට්වෙම ආශ්‍රය කරපු දේශපාලත්වයෙන් කිහිප දෙනෙක්ගෙනුත් මේ වෙනකොට ප්‍රශ්න කරමින් තිබෙනවා. කොමිතත් මිට්ටෝනි, මේ රටේ පොලිසිය හොයනකොට මහයුන් හැංගෙන එක සාමාන්‍ය ස්වභාවය. ඔබට මතකති දමිත අතුරු දහන් වෙච්ච සිද්ධිය. එදා දමිත රහස් පොලිසියෙන් හොයනකොට එක පාරටම දමිත වාස්ප වුණා. කොහොමදත් ජොන්ස්ටන් මේ මොහොතේ හැංගිලා ඉන්න ප්‍රධානම හේතුව තමයි ජොන්ස්ටන් මේ මොහොතේ ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත් වුණොත් ඔහු දන්නවා ඌට අනිවාර්යයෙන්ම හිරබත් කන්නට සිද්ධ වෙන බව. මොකද මේ නිශ්චිත මොහොතේ බටලන්ද රනිල්වත් මරාවත් ඔහුව බේරගන්නේ නැහැ. ජොන්ස්ටන් පහුගිය කාලය පුරාම හොරකම් මරකම් තක්කඩිකම් කුපාඩිකම් කරත් රාජ්‍ය ආධාර නිසා කොන්දේසි විරහිතව ආරක්ෂා වුණා. මේ මොහොත වෙන විට ජොන්ස්ටන් කෙසේ හෝ අත්අඩංගුවට ගණන් ලිස්ට මේ වෙනකොටත් රහස් පොලිසියට උපදෙස් ලැබිලා තිබෙනවා. ඒ වගේම අධිකරණයේ දිගින් දිගටම පොලිසියෙන් ප්‍රශ්න කරලා තියෙනවා ජොන්ස්ටන් වැනි ප්‍රසිද්ධ පුද්ගලයෙක් කොහොමද හැංගිලා ඉන්නේ කියන කාරණේ. මිට්ටෝරණි, මීට දශකයකට පමණ පෙර මර්වින් සිල්වත් මේ විදියටම හැංගුණා. හැංගිලා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට එක පාරටම ඇවිල්ලා බාර වුණා. ඒ වෙලාවේ අපූරු සිද්ධියක් සිද්ධ වුණා. මහේස්ත්‍රාත්තුමා ඒ වෙලාවේ ඔහුගේ ආරක්ෂකයන්ගෙන් ප්‍රශ්න කරා ඔවුන් කොහෙද හිටියේ කියන ප්‍රශ්නේ. ඒ වෙලාවේ ඔවුන් ප්‍රකාශ කර හිටියේ තමන් මර්වින් සිල්වා සමගම අතුරුදහන් වුණු බව. ඒ වෙලාවේ මහේස්ත්‍රාත්තුමා ප්‍රශ්න කරා මර්වින්ට අතුරුදහන් වෙන්නට පුළුවන්. හැබැයි පොලිස්කාරයෝ කොහොමද මර්වින්ට ආරක්ෂාව දෙන්න අතුරුදහන් වුණේ කියන කාරණේ. ඉන්පස්සේ එම කොට්ටුවේ මහේස්ත්‍රාත්වරය වහාම නියෝග කරා අදාළ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනමකට ලක් කරලා පරීක්ෂණයක් පවත්වන්නට කියලා කොහොමද මේ හොරෙක් සමග නැත්තම් පොලිස් අධිකරණය මගින් හොයන පුද්ගලයෙක් සමග පොලිසිය අතුරුදහන් වුණේ කියන කාරණේ. මිට්ටෝරි, මෙච්චර කලක් අපේ රටේ නීතිය වැල් වැදිලායි තිබුණේ. හැබැයි තවදුරටත් ඒක එසේ සිදිය යුතු නැති බව තමයි බොහෝ දෙනෙක් කියන්නේ. කෙසේ වෙතත් මේ වෙනකොට පොලිසිය කෙසේ හෝ ජොන්ස්ටන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරමින් ඉන්නවා. සමහර අය මේ වෙනුටත් අනතුරු හඟවනවා. සමහර වෙලාවට ජොන්ස්ටන් මේ රටින් පිට වෑමට ඉඩ තිබෙනවා. මොකද ජොන්ස්ටන්ට තියෙන්නේ මේ වාහන නඩුව විතරක් නෙමෙයි ටැක්ස් බදු වංචාව සම්බන්ධ නඩුවත් ඉදිරියේ දෙනවා. ඊට අමතරව ජොන්ස්ටන් සම්බන්ධයෙන් තව නඩු කිහිපයක් ගොනු වෙමින් තිබෙනවා. කොහොමදත් මිට්ටෝනි, මෙතෙක් කලක් අක්‍රියව පැවති නීතිය දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේක විශාල ජයග්‍රහණයක්. හැබැයි මේක විජයග්‍රහණයක් බවට පත් කරගන්න නම් අපි විධායක බලය වගේම ව්‍යවස්ථාදායක බලයත් ලබන 14ක් පත් කර ගැනීම වැදගත්. ඒ සඳහා හැකියාවක් ඇති, දක්මක් ඇති සමාජ දේශපාලන කණ්ඩායම සමග අපි පෙරමුණට යමු. මිට්ටෝනි, අරවිද ජයග්‍රහණය නොමැති බව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්නවා. ඔබ සමට ජය.